පින්වතුනි තවත් සුන්දර රාත්‍රියක් උදා වෙලා තියෙනවා. ඒ උදා වුණා වූ නැවුම් සුන්දර රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්නයි පින්වතුල්ලා මේ සූදානම් වෙන්නේ. පින්වතුනි අද ඇසළ පුර 15ක පොයේ දවස මේ මොහොතේ ඔබ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඔය ජනෙල් කවුළුවෙන් දොර කවුළුවෙන් ඈත ආකාශයේ දිහා බැලුවොත් ඔබට ලස්සනට පෙනේවි ඒ ඇසළ පුර 15ක පොයේ සඳ ප්‍රභාස්වරව ආලෝකමත් මේ මොහොතේ බබල බබලා පරිසරය එළිය කරන ආකාරයේ නමුත් මේ සුන්දර රාත්‍රිය අපි විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්නයි මේ යන්නේ ඒ නිසා පින්වතුනි ඒ සුන්දර ඇසළ 15ක පොයේ සඳ දෙස ඔබ මස් ඇහෙන් බලන්න එපා පින්වතුනි ඔබ මේ ඇසළ 15ක පොයේ සඳ දෙස විදර්ශනාමය ඇසෙන් මේ රාත්‍රිය බලන්න ඔබ මස් ඇසෙන් ඒ සුන්දර 15ක පොයේ සඳ දෙස බැලුවොත් ඔබට හිතේවි අද නම් පුර 15ක පොයේ සඳ හරිම ලස්සනයි හරිම ප්‍රභාස්වරයි ආලෝකමත් කියලා පෙනේවි පින්වතුනි මේ මස් ඇසෙන් අපි දකින්නා වූ රූපය නිරතුරුව පින්වතුනි අපිව මුලාවට පත් කරනවා ඒ නිසා මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී විදර්ශනාවේ ඇසෙන් දකින්න ඔබ කොහොමද පින්වතුනි ඇසළ පුර 15ක පොයේ සඳ විදර්ශනාවෙන් මේ රාත්‍රිය දකින්නේ පින්වතුනි ඇසළ 15ක පොයේ සඳ රූපේ ආස්වාදයේ හැටියටම දකින්න රූපේ ආස්වාදයේ යම් තැනක තියෙනවා නම් පින්වතුනි එතන ආදීනවයක් තියෙනවාමයි මේ මොහොතේ ඔබේ රූපේ ආස්වාදයට බැඳී ගියොත් අනේ මේ ඇසළ පුර 15ක පොයේ සඳ ලස්සනයි සෞම්‍යයි තාරුණ්‍යයි ආලෝකමත් ප්‍රභාස්වරයි මේ ආකාරයෙන් පින්වතුනි ඔබ මේ රූපේ ආස්වාදයට බැඳී ගියොත් ඒ රූපය ඔබ කැමැත්තෙන් පිළිගත්තොත් ඒ රූපය ඔබ සතුටෙන් පිළිගත්තොත් තවත් සති දෙකක් ගිය තැනදී පින්වතුනි ඔබට අයිති වෙන්නේ සඳ නැති ඝනාන්ධකාර රාත්‍රියක් පමණක්මයි ඒ නිසා පින්වත් ඔබ මේ මොහොතේ මේ ඇසළ පුර 15ක පොයේ සඳ විදර්ශනා සිතින්ම දකින්න මේ බබලන්නා වූ කැළුම් දෙන්නා වූ ආලෝකමත් වෙන්නා වූ 15ක පොයේ සඳ තේජෝ ධාතුවේ ආස්වාදයේ හැටියටම දකින්න මේ තේජෝ ධාතුවේ ආස්වාදය අනිත්‍ය වූ ධර්මතාවයක් හැටියට නුවණින් දකින්න පින්වතුනි අදින් පස්සේ එළඹෙන තුන් මාසය පින්වත් බෞද්ධ ජනතාවට පිනෙන් කුසලයෙන් ජීවිතය පුරෝ ගන්න ලැබෙන සුන්දර මාස තුනක් අද මේ රටේ වැඩ සිටින සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම පින්වත් ගිහි පින්වතුල්ලාගේ වස් ආරාධනා පිළිගෙන එට දවසේ අපි සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම වස් අධිෂ්ඨානයන් සිද්ධ කර ගන්නව පින්වතුනි ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ මුළු රටම මුළු ලෝකෙම බලවත් අකුසල් විපාකයන්ට මූණ දීලා ජනතාව කායිකව මානසිකව බලවත් පීඩාවන්ට පත්වෙන මේ අවස්ථාවේදී පින්නතුනි මේ ලැබුණා වූ සුන්දර වස්තු මාසය නිරතුරුවම ශක්තිමත්ව පින කුසලය වැඩෙන ඒ වගේ මේ පින කුසලය විදර්ශනාත්මක කුසලයක් බවට පත් කරගෙන මේ විපාක දෙන්නා වූ අකුසල් සංස්කාරයන් යටපත් කොටගෙන නැගී සිටීමේ අදිෂ්ඨානය අපි මේ මොහොතේ ඇති කරගත යුතු වෙනවා පින්වතුනි විදර්ශනාව කියන්නේ අපි විනිවිද දකිනවා යමක් මතු පිටින් නෙමේ අපි ඒක විනිවිද දකිනවා රූපය විනිවිද දකිනවා වේදනාව විනිවිද දකිනවා සංඥාව සංස්කාර විඥානයන් අපි විනිවිද දකිනවා පින්වතුනි එම දකිමින් නිරතුරුවම අපි විදර්ශනා නුවණම අපි ජීවිතයට එකතු කරගන්නවා අපි විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්න පෙර ආතුව මේ උතුම් ප්‍රඥාවට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න පෙර ආතුව අපි සද්ධර්ම ශ්‍රවණය තුලින් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ඒ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් පින්වතුනි නිරතුරුවම අපේ ඉලක්කය අපි පැහැදිලි කරගත යුතුයි අපි විදර්ශනා නුවණ ඇති කරගැනීමේ ඉලක්කය මොකක්ද පින්වතුනි
මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගෙන ඒ සුන්දර විදර්ශනාමය සිත් අපි ඇති කරගන්නේ පිංගතුනි නිරතුරුවම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ජීවිතයට එකතු කරගන්න උතුම් සෝවාන් ඵලයන් සාක්ෂාත් කරගන්න උතුම් සකෘදාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න උතුම් අනාගාමි ඵලයන් උතුම් රහත් ඵලයන් සාක්ෂාත් කර ගැනීමේ ඉලක්කය උදෙසාමයි පිංගතුනි අපේ විදර්ශනාමය සිත් අපි ඉදිරියට අරන් යා යුතු යුත්තේ ඒ නිසා පිංගතුල්ලා නිරතුරුවම ඒ ධර්මානුකූල විදර්ශනාමය ඉලක්කයන් කලා යන ගමනේදී පිංගතුනි තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න තව තව සද්ධර්ම ශ්‍රවණය කරන්න මම භාවනා කරන කෙනෙක් මට කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍ය නැහැ මම භාවනා කරන කෙනෙක් මට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය නැහැ පිංගතුනි මෙවැනි මාර සිතුවිලි වලට ඔබේ ජීවිතේ ඉඩ දෙන්න එපා ඔබ කොතෙක් භාවනා කරන කෙනෙක් වුණත් තව තවත් කල්යාණ මිත්‍ර ආශ්‍රයම සොයාගෙන යන්න තව තවත් උතුම් සද්ධර්ම ශ්‍රවණයම කරන්න ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න එසේ නොකොලොත් පිංගතුනි භාවනාවේ නාමයෙන් අපි නොඑක් දුෂ්ටීන් වල පැටලෙනවා පිංගතුනි පසුගිය දවසක බොහොම කරුණාවෙන් පින්වත් මහත්මයෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබ්බා ඒ ප්‍රශ්නය තමයි යම් පින්වතෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න නම් ඒ පින්වතා සෝවාන් ඵලයට පත් වුණා වූ ගිහි හෝ පැවිදි හෝ පින්වතෙක්ගෙන් කමඨහන් ගන්න ඕනි කියලා යම් පින්වතෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න නම් එම පින්වතා ගිහි හෝ පැවිදි හෝ කෙනෙක්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි කියලා ඒ වගේමයි යමෙක් උතුම් රහත් ඵලයට පත් වෙන්න නම් තවත් රහතන් වහන්සේ නමකගෙන්ම කමඨහන් ගන්න ඕනේ කියලා මෙවැනි ධර්මතාවයන් මේ උතුම් සීසත් ධර්මයේ අර්ථයන්ට අදාළ නැහැ පිංගතුනි බුදුරජාණන් වහන්සේ කොයිම තැනකදීවත් දේශනා කළ නැහැ යම් පින්වතෙකුට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය නම් සෝවාන් ඵලයට පත් වුණා වූ පින්වතෙක්ගෙන් කමඨහන් ගන්න ඕනි ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ යම් පින්වතෙකුට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ රහතන් වහන්සේ නමකගෙන්ම ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනි කමඨහන් ගන්න ඕනි කියලා මේ මිච්ඡා ධර්මයන්ට රැවටෙන්න එපා පින්වතුනි තමා කෙරේ කරුණාවෙන් තව තව සද්ධර්ම ශ්‍රවණය කරන්න තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් ලබන්න ඒ ලබන්නා වූ ශ්‍රවණය කරන්නා වූ ඒ සද්ධර්මයට අදාළව පිංගතුනි මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න එම නුවණින් මෙනෙහි කරනකොට අන්න ඔබට වැටහෙවි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ මොහොතකට පෙර ආත්ව ආනන්ද සාමින් වහන්සේට දේශනා කරනවා ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනය දෙකයි උතුම් සාස්තුන් වහන්සේ බවට පත් වෙන්න කියලා පිංගතුනි එමනම් මේ මොහොතේ ජීවමාන සාස්තුන් වහන්සේ වැඩ සිටිනවා ඒ ජීවමාන සාස්තුන් වහන්සේ තමයි මේ උතුම් ධර්ම විනය දෙක ඒ කියන්නේ මේ උතුම් සූත්‍ර ධර්මයන් විනය ධර්මයන් අභිධර්මයන් කියන මේ උතුම් ධර්ම විනය දෙක කියන ජීවමාන සාස්තුන් වහන්සේ මේ නිමේෂේදී වැඩ සිටිනවා පිංගතුනි මේ නිමේෂේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ ජීවමාන සාස්තුන් වහන්සේ වැඩ සිටිද්දී පිංගතුනි පින්වත් ඔබට පින්වත් මට සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න අවශ්‍ය නම් සෝවාන් වෙච්ච අය සොයාගෙන යන්න අවශ්‍ය නැහැ පිංගතුනි අපි සිතනවා නම් අපිට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න සෝවාන් ඵලය අවබෝධ කළා වූ අය සොයාගෙන යන්න ඕනේ කියලා අපිට උතුම් සකෘදාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න අපි සකෘදාගාමි ඵලයට පත් වුණාය සොයාගෙන යන්න ඕනේ කියලා පින්වතුනි මේ ධර්ම මාර්ගය කවදාක්වත් අපි ජීවිතයට එකතු කරගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ අපි මේ ධර්ම මාර්ගය පින්වතුනි තව 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 පටලවා ගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ අපි කෙසේද පින්වතුනි සමාජේ ජීවත් වෙන සෝවාන් ඵල අවබෝධය ලැබූ පින්වතා හඳුනගන්නේ අපි කෙසේද සමාජය තුල ජීවත් වෙන සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන්ලා හඳුනගන්නේ
ඒක කවදාක්වත් අපිට කරන්න බෑ පින්තුනි ඒ ධර්ම විනය දෙක ජීවිතයට එකතු කරගන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න මේ දුක කියන කාරණය දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය දුක නැති කල යුත්තේ තමාමයි කියන කාරණය දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන කාරණය ජීවිතේ තුලින් මතු කරගන්න පින්තුනි ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න ඒ පංච නීවරණ තුනේ වූ සම්මා සමාධිමත් හිතේ දුර්වලභාවයන් නිසාමයි පින්තුනි මෙවැනි මිච්ඡා ධර්මයන් අපේ ජීවිතවලට ඇතුල් වෙන්නේ ඒ උතුම් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් දකිද්දී පින්තුනි ඔබ දකිනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍යයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය සම්මා සමාධිමත් හිතෙන් නැවත නැවත දකිද්දී ඔව් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා ඒ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත් උත්තමයා නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිද්දී ඔව් උතුම් සකෘදාගාමි ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා ඒ උතුම් සකෘදාගාමි ඵලය සාක්ෂාත් කරගත් පින්වතා නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී ඔව් උතුම් අනාගාමි ඵලය සාක්ෂාත් කරගන්නවා කියලා ඒ අනාගාමි ඵලය සාක්ෂාත් කරගත් පින්වතා නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දකිද්දී ඔහු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා එනම් පින්තුනි මෙතන අපේ සාස්තුන් වහන්සේ මෙතන අපේ ගුරුවරයා මෙතන අපේ මාර්ගය මේ උතුම් ධර්ම විනය දෙකමයි පින්තුනි එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේට කීකරුණා වූ පින්වත් බෞද්ධ පින්වතෙක් වෙන්න අකීකරු භාවයන් නැති කරගන්න එපා ඔබ අකීකරු භාවයන් නැති කරගෙන මේ උතුම් ධර්ම විනය ජීවමාන සාස්තුන් වහන්සේ නොතකා ජීවමාන සාස්තුන් වහන්සේ දෙවෙනි තැනට දමා ඔබ සමාජයේ ජීවත් වෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් උත්තමයන් හොයාගෙන කමඨහන් ගන්න ගියොත් පින්තුනි ඔබට කවදාක්වත් ජීවමාන සාස්තුන් වහන්සේව දකින්න හම්බ වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ උතුම් විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්න හම්බ වෙන්නේ නැහැ මේ උතුම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ අර්ථය ඔබට ජීවිතයට එකතු කරගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා අපි මේ විදර්ශනාමය රාත්‍රියේදී පිංගතුණි නිරේතුරුවම ඒ විදර්ශනාමය සිත් ඇති කරගන්න යන ගමනේදී අපි ඊට බාධක වෙන්නා වූ ඒ මිච්ඡා ධර්මයන්ගෙන් ඈත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ එනිසා ඔබේ සාස්තුන් වහන්සේ මේ මොහොතේ ජීවමානව ඉන්නවා ඒ මේ උතුම් ධර්ම විනය දෙකයි පිංගතුණි ඔබ අසරණ නෑ මම අසරණ නෑ පිංගතුණි අපිට සරණක් තියෙනවා මේ මොහොතේ ඔබ දැස් පියාගෙන මෙයි දුක මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් මෙන්න දුක මේ දුකට එකම හේතුව පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාවමයි මේ දුක නැති කල යුත්තේ මමමයි මේ දුක නැති කිරීමේ මාර්ගය මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා ඔබ ජීවිතයෙන් හඳුනගෙන පින්තුනි ඒ මාර්ගයට විශ්වාසයෙන් පිළිපන් බෞද්ධයෙක් නම් පින්තුනි ඔබ ඉදිරියේ ඔබේ ජීවිතය තුල ජීවමාන සාස්තුන් වහන්සේ වැඩ සිටිනවා පින්තුනි ඔබට සරණක් තියෙනවා ඔබට ගුරුවරයෙක් ඉන්නවා ඔබට මාර්ගයක් තියෙනවා පින්තුනි ඔබ තැන් තැන් වල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඵලයන් සොයාගෙන ඊට අදාළ පුද්ගලයන් සොයාගෙන ගිහිල්ලා වල්මත් වෙන්න අවශ්‍ය නැහැ පින්තුනි ඒ නිසා මේ සුන්දර ඇසල පුර පසළොස්වක පොය දවසේ මේ විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න යන මේ රාත්‍රියේදී පින්තුල්ලා ඒ කාරණය ගැන නුවණින් සිතන්න ඒ වගේමයි පින්තුනි අපි සුන්දර විදර්ශනාමය සිතක් ඇති කරගන්න නම් අපි මීට පෙර ආතුවත් මතක් කළා පින්තුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුලින්මයි අපි මේ විදර්ශනාමය සිත ඇති කරගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බැහැර කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට වටිනාකමක් නොදී අපි විදර්ශනාමය සිත් ඇති කරගන්න ගියොත් ඒවා මිච්ඡා විදර්ශනාත්මක භාවයටයි පත් වෙන්නේ පින්තුනි පින්වත් ක්‍රිස්තියානි මහත්මයෙකුට මුස්ලිම් මහත්මයෙකුට පුළුවන් දැස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දකින්න
ක්‍රිස්තියානි මහත්මයෙකුට මුස්ලිම් මහත්මයෙකුට හින්දු මහත්මයෙකුට පුළුවන් මේ කන දෙස බලාගෙන මේ කන අනිත්‍යයි මේ ජීවිතය අනිත්‍යයි කියලා දකින්න නමුත් ඒ අනිත්‍ය සම්මා අනිත්‍යක් නෙමේ පිංගතුනි ඒ අනිත්‍ය සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ ඒ අනිත්‍ය සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වෙලා නැහැ ඒ අනිත්‍ය සම්මා වාචා කම්මන්තා ආජීවයන්ගෙන් පෝෂණය වෙලා නැහැ ඒ අනිත්‍ය පිංගතුනි සම්මා සතියෙන් පෝෂණය වෙලා නැහැ ඒ නිසා ඒ අනිත්‍ය මිච්ඡා අනිත්‍යව බවටයි පත් වෙන්නේ ඒ මිච්ඡා අනිත්‍ය තුලින් ලබන්නා වූ යම් දැක්මක් වේද එය මිච්ඡා දැක්මක් බවටමයි පත් වෙන නිසා පිංගතුනි මාර්ගය තරණය කිරීමේදී බුදුරජාණන් වහන්සේට අදාළ වේ මාර්ගය තරණය කරන්න කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් ඒ උතුම් සූත්‍රගත ධර්මයන් විනය ධර්මයන් අභිධර්මයන් ජීවිතයට එකතු කරගෙන පිංගතුනි සම්මා දිට්ඨි අර්ථයන් තුලින් සම්මා සමාධිමත් සිතක් කරා ඔබ එන්න ඒ සම්මා සමාධිමත් සිතෙන් පිංගතුනි ඔබ දැන් කුමක්ද මේ කරන්න යන්නේ ඔබ දෙස ඔබ මොහොතක් බලන්න ඔබ මේ රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා විවේකීව ඔබේ සිත දෙස ඔබ මොහොතක් බලන්න ඔබේ සිත තුල කාමච්ඡන්දයන් වැඩෙනවද පිංගතුනි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් හිත තුල තියෙනවද මේ මොහොතේත් ඔබ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමේ කැමැත්ත තුලද ඉන්නේ මේ මොහොතේත් ඔබ මේ සාමින්වහන්සේ දේශනා කරන ධර්මයේ යම් හේතු සාධක නිසා ගැටෙන සිතක් ඇති කරගෙනද ඉන්නේ ඒ වගේම ඔබ තීන මිද්ද තුලද ඉන්නේ ඒ වගේම විසිරුණු සිතක් තුලද ඉන්නේ අනේ මේ කියන ධර්මය හරිද වැරදිද මේ ආකාරයෙන් විතර්ක සහගතව විසිරුණු සිතකද ඉන්නේ පිංගතුනි එහෙම ඉන්නවා නම් ඔබ තුලේ වැඩෙන්නා වූ පංච නීවරණ ධර්මයන් තුල කවදාක්වත් ඔබට විදර්ශනාමය සිතක් ඇති කරගන්න බෑ පිංගතුනි එනිසා ඔබ කෙරෙහි ඔබ අනුකම්පා ඇති කරගන්න ඇති කරගෙන ඔබට සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ ළඟට කැඳව ගන්න පිංගතුනි උතුම් ධර්ම විනය දෙක ඔබ කෙසේද කැඳව ගන්නේ මොහොතක් චතුරාර්ය සත්‍ය ගැන හිතන්න මෙයයි දුක මෙයයි දුකට හේතුව මෙයයි දුක නැති කිරීම මෙයයි දුක නැති කිරීමේ මාර්ගය ඒ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ඒ විශ්වාසය ඇති කරගන්න මොහොතේම පිංගතුනි ඔබ උතුම් ජීවමාන සාස්තුන් වහන්සේ සරණ ගියා වෙනවා ජීවමාන සාස්තුන් වහන්සේ ඔබට කමටහන් දුන්නා වෙනවා ජීවමාන සාස්තුන් වහන්සේගෙන් ඔබ සද්ධර්මය ඇහුවා වෙනවා ඊට වඩා කෙනෙක් ඔබට අවශ්‍ය නැහැ පිංගතුනි ජීවමාන සාස්තුන් වහන්සේ ඔබ ඇසුරෙද්දී ජීවමාන සාස්තුන් වහන්සේගෙන් ඔබ කමටහන් ලබද්දී ජීවමාන සාස්තුන් වහන්සේගෙන් ඔබ සද්ධර්ම ශ්‍රවණය කරද්දී ඊට වඩා ශක්තියක් ඔබට අවශ්‍ය නැහැ පිංගතුනි එනිසා නිරතුරුවම ධර්ම මාර්ගය මේ සුන්දර රාත්‍රියේදී නිහතමානීව පිංගතුනි ඔබේ ජීවිතයට නිවැරදිව එකතු කරගන්න දැන් මේ සුන්දර රාත්‍රිය විදර්ශනාත්මක රාත්‍රියක් බවට පත් කරගන්න යද්දී මම ඔබට මුලින් මතක් කළා පිංගතුනි මේ සුන්දර ඇසළ මාසය අපිට මතක් කරලා දෙන්නේ මේ උතුම් වස්සානේ මතකයමයි පිංගතුනි එනිසා මේ උතුම් වස්සානය මුලින්ම කුසල් ධර්මයන් වැඩෙන වස්සානයක් බවට ඔබ පත් කරගන්න පින වැඩෙන වස්සානයක් බවට පත් කරගන්න ඊට පස්සේ නිරතුරුවම මේ පිනත් මේ කුසලයක් විපාක දීලා අනිත්‍ය වී යන ධර්මතාවයන් බව දකින විදර්ශනාමය නුවණ ජීවිතයෙන් ඇති කරගන්න පිංගතුනි ලෞතර ජානන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි කුසල් ධර්මයන් අතරින් ශ්‍රේෂ්ඨම කුසලය මෛත්‍රියයි කියලා පිංගතුනි අදින් උදා වෙන මේ සුන්දර වස්සානය මාස 3ක් ඉදිරියට තියෙනවා ඒ වස්තු මාසය පුරාවට පිංගතුනි බුදුරජාණන් වහන්සේ මේ වස්සානේ අපිට පණවන්නේ පැවිදි උත්තමයින්ටත් ගිහි පින්වතුල්ලාටත් Tamange ජීවිත තුලින් පිංගතුනි ධර්මේ අර්ථයන් ශක්තිමත් කරගන්න ගිහි පින්වතුල්ලාට පිනේ කුසලේ ශක්තිය ශක්තිමත් කරලා ඒ තුලින් විදර්ශනාමය නුවණ ඇති කර ගැනීමට අදාළ ධර්මතාවයන් සකස් කරලා දෙන්න ඒ වගේම ගෞරවනීය සාමින් වහන්සේලා වන අපිට අපේ සුපටිපන්න ගුණය අපේ උචුපටිපන්න ගුණය අපේ ඥායපටිපන්න ගුණය ශක්තිමත් කරලා පින්තුනි මේ ජීවිතය පුණ්‍ය කෙතක් බවට පත් කරලා ඒ පුණ්‍ය කෙතේ අස්වැන්න
මේ මනුස්ස සමාජයට බෙදලා පින්තුනේ සමස්ත සමාජයම පිනේ ශක්තියෙන් ශක්තිමත් කරලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් වස්සානයන් පනවන්නේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පින්තුනේ අනිත් කෙනා කරන දේ ගැන ඔබ හිතන්නේ යන්න එපා නිරතුරුවම ඔබ ඔබේ ආරක්ෂාව ගැන හිතන්න ඔබේ භව ගමනේ සැපය ගැන ඔබ හිතන්න ඔබේ භව නිරෝධය ගැන ඔබ හිතන්න එහෙම හිතලා අද පටන් මේ වස්තු මාසයේ පිඟතුනේ අවම වශයෙන් පැය කාලක කාලයක්වත් මේ ශ්‍රේෂ්ඨ කුසල් ධර්මයන් ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් ධර්මයන්ගෙන් ශ්‍රේෂ්ඨම කුසලය මේ උතුම් මෛත්‍රී භාවනාවයි කියලා එනිසා පිඟතුනේ දැස් දෙක පියාගෙන මොහොතක් මෙසිත පතුරවන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින් තමා තමාට මෛත්‍රී කරන්න කියලා පින්නතුනේ මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දෙවියෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස්ස දිස්සාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින්වතුනි ඔබ ඔබට මෛත්‍රී සිත ඇති කරගෙන නිරතුරුවම ඒ දස දිසාවෙම සත්වෙන්ට මේ සිත පතුරවන්න සතර අපායේ ජීවත් වෙන සියලු සත්වයෝ මොහොතක් සිහිපත් කරගන්න പ്രേത ലോകේ അസുര ലോകේ നിരയ തിരിസന് ലോകේ මේ සතර අපායේ ජීවත් වෙන සෑම සත්වෙක්ම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඊළඟට පින්වතුනි මේ මුළු මනුස්ස ලෝකය කෙරෙහිම ඔබේ සිත යොමු කරන්න මේ ලෝකම තුල ජීවත් වෙන සියලුම මිනිස්යෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඊළඟට පින්වතුනි අර ශාස්ත්‍රීය දිව්‍යතල 6ට සිත යොමු කරන්න මේ මානුෂ්‍ය ලෝකේ ජීවත් වෙන සෑම දිව්‍ය ජීවිතයකටම හිත යොමු කරන්න අර සක්ත දෙවියන් සතරවරම් දෙවියන් සුජම්පතියට හිත යොමු කරන්න ඒ සෑම දෙවියෙක්ම කායේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා සියලුම දෙවියන්ට මේ සිත පතුරවන්න පිංගතුනි ඊළඟට බ්‍රහ්මතල සිහියට නගා ගන්න රූපාවචර බ්‍රහ්මතල අරූපාවචර බ්‍රහ්මතල අනාගාමී බ්‍රහ්මතල මහා බ්‍රහ්මයාගේ පටන්නේ සෑම බ්‍රහ්මතලයකම ජීවත් වෙන බ්‍රහ්මයින් කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පිංගතුනි දස දිසාවම සිහියට නගා ගන්න උතුරු දිසාව දකුණු දිසාව නැගෙනහිර දිසාව බටහිර දිසාව මේ අනු දිසා හතර උඩු දිසාව කියද්දී
දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කරා ඔබේ හිත අරගෙන යන්න යටි දිසාව කියද්දී මේ මහ පොළවේ සිටින ගැඩවිල් පණුවාගේ පටන් අර නිරයේ දුක් විඳින දේවදත්ත නිරිසතා දක්වා ඔබේ මේ සිත අරන් යන පිඟතුනි දස දිසාවේම සත්‍යෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පිඟතුනි ඒ සුන්දර මෛත්‍රී චිත්තේ ඔබේ සිතේ සංසිඳීමක් ඇති වුණා නේද ඔබේ සිත මොහොතක් නිවි ගියා නේද ඔබේ සිත තැම්පත් භාවයට පත් වුණා නේද පිඟතුනි ඒ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වූ සිත අපතේ හරින්නේ පා පිඟතුනි ඒ මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වුණා වූ සිත ඔබ දැන් විදර්ශනාමය සිතක් බවට පත් කරගන්න මේ සුන්දර රාත්‍රිය අපි මේ උත්සාහ ගන්නේ විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න එනිසා දැන් ඔබ දස දිසාවටම මේ සිත පතුරවලා මෛත්‍රී සමාධිය තුල ඉන්නේ පිංගතුනි පංච නීවරණයට පත් වෙලා ඒ සංසිඳුණා වූ සිතෙන් ඔබ දැස් දෙක පියාගෙන නුවණින් දකින්න පිංගතුනි මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුණේ කුමක් ඇසුරු කරගෙනද පිංගතුනි මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙනමයි මේ සෑම මෛත්‍රී චිත්තයක්ම වැඩුණේ බාහිර රූපයන් ඇසුරු කරගෙනමයි පිංගතුනි දැස් පියාගෙන මොහොතක් දකින්න ඔබේ අධ්‍යාත්මික රූපය මේ මෛත්‍රිය වැඩුණා වූ ඔබේ අධ්‍යාත්මික රූපය ඒ මෛත්‍රියට අරමුණුනා වූ සියලුම බාහිර රූපේනොත් මොහොතක් ඔබ කායානුපස්සනාවෙන් දකින්න පිංගතුනි මේ මෛත්‍රිය වැඩුණා වූ රූපය නිත්‍ය වූ රූපයක් නෙමේ පිංගතුනි අපි අරමුණු කළා වූ එකම බාහිර රූපයක්වත් නිත්‍ය වූ රූපයක් නෙමේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඇත්ත බොරුවෙන් වහන්න යන්න එපා පිංගතුනි ඇත්ත ඇති සැටියෙන් දැකීමයි විදර්ශනාව කියලා අපි කියන්නේ ඒ නිසා ඔබ දැස් පියාගෙන දැන් නුවණින් දකින්න මේ මෛත්‍රී භාවනාව වැඩුණා වූ මේ අධ්‍යාත්මික රූපය අනිත්‍යයි දැස් පියාගෙන මොහොතක් මේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න පිංගතුනි ඔබ මෛත්‍රී භාවනාව තුලින් දැන් ඔබ විදර්ශනාමය කුසලයක් කරා යන්නේ ඔබ දැස් පියාගෙන ඒ මෛත්‍රිය වැඩුණා වූ ඔබේ රූපය කායානුපස්සනාවෙන් දකින්නවා දැන් පිංගතුනි ඔබේ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකින්න කෙස් ලොම් නිය සම්දත් මස් ඇට නහර එකින් එක ගලවන්න පිංගතුනි මනසින් ගලවල වෙන් කරන්න මේ කෙස් මේ ලොම් මේ නිය මේ දත් මේ සම් මේ මස් මේ ඇට මේ නහර පිංගතුනි කොටස් 32කට ඔබ දැන් ඔබේ ශාරීරිය ගැලෙව්වා ඔබ දැන් මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න පිංගත මේ කොතැනකවත් මම කියලා කෙනෙක් ඉන්නවද මේ කොතැනකවත් මගේ කියලා දෙයක් තියෙනවද මේ කොතැනකවත් මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ කොතැනකවත් නිත්‍ය වූ සුභ වූ සැප වූ ආත්ම වූ දෙයක් තියෙනවද පිංගතුනි වෙනස් වෙලා යන රූපයක් පිංගතුනි වෙනස් වෙලා යන කෙස් ගොඩක් වෙනස් වෙලා යන ලොම් ගොඩක් වෙනස් වෙලා යන අනිත්‍ය භාවයට පත් වෙලා ජරා ව්‍යාධි මරණයන්ටම පත් වුණා වූ රූපයක් මයි ඔබ දකින්නේ පිංගතුනි රූපය කෙරෙහි තෘෂ්ණාව සියුම් කරගන්න ඊළඟට ඔබ ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට දකින්න පිංගතුනි මේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් හතරකට වෙන් කරන්න ශරීරයේ තද ස්වභාවය පඨවි ගොඩට දමන්න ශරීරයේ ද්‍රව ස්වභාවය ආපෝ ගොඩට දමන්න ශරීරයේ තේජෝ ස්වභාවය තේජෝ ගොඩට දමන්න ශරීරයේ වාත ස්වභාවය වායෝ ගොඩට දමන්න පිංගතුනි දැන් ඔබ නුවණින් දකින්න මේ පඨවි ධාතුව තුල මම කියලා කෙනෙක් ඉන්නවද නෑ පිංගතුනි මේ පඨවි ධාතුව තුල දැන් මේ හම තියෙනවා මස් තියෙනවා සම් තියෙනවා ඇට තියෙනවා ඇට මිදුළු තියෙනවා මේ සෑම තද ස්වභාවයක්ම දැන් මේ පඨවි ගොඩේ තියෙනවා පිංගතුනි එයා නුවණින් පෙරලා බලනවා දෙයනේ මේ පඨවි ධාතුව තුල මම කියලා කෙනෙක් ඉන්නවද මගේ කියලා දෙයක් තියෙනවද මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද මේ පඨවි ධාතුව තුල නිත්‍යයි සැපයි සුභයි ආත්මයි කියලා දෙයක් තියෙනවද එම දෙයක් එයා දකින්නේ නැහැ පිංගතුනි කුණු වෙලා යන නරක් වෙලා යන නිලමැස්ස වහන පණුව ගහන
බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන පිංගතුනි සතර මහා ධාතුවක් එයා දකිනවා එයා සතර මහා ධාතුව කෙරෙහි තෘෂ්ණාව සියුම් කර ගන්නවා පිංගතුනි ඒ වගේමයි ඔබ ඔබ අධ්‍යාත්මික රූපයේ දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දැක්කා වගේ ඔබේ මෛත්‍රී භාවනාවට අරමුණු වුණ බාහිර රූපේනු දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දකින්න අර සතර අපායේ ජීවත් වෙන සෑම තිරිසන් ප්‍රේත නිරිසතේ කසුර සතෙක්ම ඉඟතුනි දෙතිස් කුණුපයක් හැටියට ගලවලා දකින්න ඒ අසුරයා තුල මම කියලා මගේ ආත්මය කියලා දෙයක් තියෙනවාද නැද්ද කියලා ඔබට තේරෙවි ඒ ප්‍රේතයා ප්‍රේතිය තුල මම කියලා මගේ ආත්මය කියලා ධර්මතාවයක් තියෙනවාද නැද්ද කියලා එවිට තේරෙවි පිංගතුනි අනිත්‍ය වූ සතර මහා ධාතුවක් පමණක්මයි ඔබ අනිත් සෑම මනුස්ස රූපයක්ම දෙතිස් කුණුපයක් සතර මහා ධාතුවක් හැටියට දකින්න මේ ලෝක සිටියම තුල ඉන්න සෑම මිනිසෙකුටම මේ සිත පැතුරුවා පිංගතුනි කොහෙන් ගත්තත් ඒ සෑම මිනිසෙගේ බාහිර රූපයක්ම පිංගතුනි අනිත්‍ය වූ සතර මහා ධාතුවක්මයි ඒ සෑම රූපයක්ම කවදා හරි දවසක බාහිර සතර මහා ධාතුවට මුහු වෙලා යන රූපයක්මයි පිංගතුනි අන්නයා මෛත්‍රී භාවනාව තුලින් කායානුපස්සනාව මතු කළා මෛත්‍රී සමාධිය තුලින් කායාන් පස්සනාව විදර්ශනාමය සිතක් විදර්ශනාමය රාත්‍රියක් බවට මේ රාත්‍රිය පත් කරගත්ත පින්වතුනි දැන් එයා කායානුපස්සනාව තුලින් ඊළඟට එයා වේදනානුපස්සනාවට යනවා එයා නුවණින් දකිනවා මේ මෛත්‍රී භාවනාව වැඩුව වෙලාවේ මා තුල සැප වේදනාවක්ද ඇති උනේ දුක් වේදනාවක්ද ඇති උනේ උපේක්ෂා විඳීමක්ද ඇති උනේ පිංගතුනි මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ සැප වේදනාවක්මයි ඇති උනේ උපේක්ෂා විඳීමක්මයි ඇති උනේ එයා නුවණින් දකිනවා මේ සැප වේදනාව නිට්ටද අනිත්‍යද කියලා පිංගතුනි අනේ සෑම සැප වේදනාවක්ම වෙනස් වෙලා යනවා සංසාරේ මම මෛත්‍රී ධ්‍යාන සකස් කරගත්ත වෙලාවේ මා තුල ඇති වුණා වූ ඒ උපේක්ෂා විඳීම් සියල්ල අනිත්‍ය වෙලා ගියා මම මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල්වල ඉපදිලා කල්ප ගණන් ඒ සමාධි සුවය විඳත් පිංගතුනි ඒ උපේක්ෂා සිතුවිලි සෑම එකක් මේ ධර්මතාවය අනිත්‍ය වෙලා ගියා ඒ මෛත්‍රිය වැඩිම නිසා ඇතිවෙන්නා වූ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වෙලා ගියා පිංගතුනි එයා මෛත්‍රී භාවනාව තුළ වේදනානුපස්සනාව මතු කරනවා දැන් පිංගතුල්ලාට මතකයි අපි මුලින්ම දස දිසාවටම මෙසිත පැතුරුවා පිංගතුනි කොයිසා සැනසෙල්ලක් නිවීමක් ඒ මොහොතේ ජීවිතයට ලැබුණද ඒක කෙනෙකුට සැප වේදනාවක් හැටියට පෙනෙන්නේ නැති තව කෙනෙකුට උපේක්ෂා විඳීමක් හැටියට පෙනෙන්නේ නැති නමුත් ඒ විඳීම් අනිත්‍ය වූ විඳීමක්මයි පිංගතුනි අනිත්‍ය වූ වේදනාවක්මයි ඔබ මොහොතක් අතීතයට හිඟි හොයමු කරන්න ඔබ යම් මොහතක මෛත්‍රී භාවනාව පුහුණු කළා නම් ඒ මෛත්‍රී භාවනාව පුහුණු කරද්දී ඔබ ලැබුවා වූ සැප වේදනාවන් උපේක්ෂා විඳීම් පිංගතුනි වෙනස් වෙලා ගියා අනිත්‍ය වෙලා ගියා අන්න යා මෛත්‍රී භාවනාව තුලින් වේදනානුපස්සනාව මතු කරනවා පිංගතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාව තුලින් චිත්තානුපස්සනාව මතු කරන්න කියලා ඔබ දස දිසාවටම මෙස්තිත පැතිරූප මොහොතේ ඔබ මෛත්‍රී භාවනාව පටන් ගත්තේ මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන අර්ථයෙන්මයි ඒ පළවෙනි තැන ඉඳන් පින්වතුනි අපි තුල සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා දැන් ඔබ දස දිසාවම සුවපත් වේවා කියලා සකස් වුණා වූ සිත දැන් නිත්‍ය නෑ පිංගතුනි ඒ සිත දැන් ඔබ සතුව නැහැ ඒක සංස්කාරයක් රැස් කරලා අනිත්‍ය වෙලා ගියා ඒ නිසා පිංගතුනි ඔබ දැස් පියාගෙන ඒ මෛත්‍රී භාවනාව සිදු කරපු මොහොතේ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න අනිත්‍ය වූ සිතුවිල්ලකට බැඳෙන්න එපා පිංගතුනි ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍යයි කියලා දකිද්දී ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා පිංගතුනි සුන්දර සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්නවා අපි දැන් පිංගතුනි ඔබ මෛත්‍රී භාවනාව තුලින්
ධම්මානුපස්සනාව මතු කරගන්න මොහොතක් දැස් පියාගෙන දකින්න පින්වතුනි ඔබ තුල සකස් වුණා වූ මේ සෑම කායානුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් පින්වතුනි මේ උතුම් මෛත්‍රී භාවනාවන් මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මතාවයන් අපිට දේශනා කොට වදාළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා අනිත්‍ය වූ ධර්මතාවය මේ උතුම් සී සද්ධර්මයක් කවදා හරි අතුරු දහන් වෙලා යනවා අනිත්‍ය වූ ධර්මතාවයක් මේ උතුම් මෛත්‍රී භාවනාව අපි පුහුණු කිරීමට අදාළ සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කවදා හරි දවසක අතුරු දහන් වෙලා යනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි ඇති කරගත් ආ වූ සම්මා සමාධිමත් හිත නිත්‍ය වූ ධර්මතාවයක් නෙමේ පින්නතුනි ඒ සම්මා සමාධිමත් හිතත් අනිත්‍ය වෙලා යනවා ඒ සම්මා සමාධිමත් හිතෙන් අපි මතු කරගත්ත කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව නිත්‍ය වූ ධර්මතාවයන් නෙමේ පින්නතුනි අනිත්‍ය වූ ධර්මතාවයන් මේ අනිත්‍ය වූ ධර්මතාවයන් නුවණින් දකිද්දී අපි ධම්මානුපස්සනාව තුල ජීවත් වෙනවා පින්නතුනි අන්න පින්නතුනි සුන්දර මෛත්‍රී භාවනාව ජීවිතයට පුහුණු කරලා මේ සුන්දර වස්සානයක් උදා වුණ මේ පළවෙනි රාත්‍රියේ ඒ පළවෙනි රාත්‍රියම විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කර ගැනීම උදෙසා පින්නතුනි අපි මෛත්‍රී භාවනාව දස දිසාවටම මෙසිත පතුරවලා මේ ලෝක ධාතුවේ ශක්තිමත්ම පින ශක්තිමත්ම කුසලය ජීවිතයට එකතු කරගෙන ඒ ශක්තිමත් පින කුසලය ඊටත් වඩා ශක්තිමත් කුසලයක් වන විදර්ශනාමය කුසලයක් උදෙසා පින්නතුනි අපි මෛත්‍රී භාවනාව තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගත්තා දැන් ඔබ ආපසු හැරී බලන්න ඔබට කොතනකවත් දැනෙන්නේ නැහැ මේ මෛත්‍රී භාවනාව තුලින් රැස් වුණා වූ ධර්මතාවයන් නිත්‍ය වූ ධර්මතාවයන් කියලා මේ සෑම ධර්මතාවයකම අනිත්‍යභාවය නුවණින් පේනවා ඒ නිසාම පින්වතුනි අපි මේ මෛත්‍රී භාවනාව මමේ කියලා ගන්නෙ නැහැ ඒ මෛත්‍රී භාවනාව මගේ කියලා ගන්නෙ නැහැ ඒ මෛත්‍රී භාවනාව තුල මම ඉන්නවායි කියලා ගන්නෙ නැහැ ඒ මෛත්‍රී භාවනාව මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ ඒ මෛත්‍රී භාවනාව සැපයි සුබයි නිත්‍යයි ආත්මයි කියලා ගන්නෙ නැහැ අපි දකිනවා ඒ මෛත්‍රී භාවනාව තුළින් රැස් වුණා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා යන සංස්කාරයක් පිණතුනි. ඇයි මේ මෛත්‍රී භාවනාව වැඩුණේ මේ අනිත්‍ය වූ රූපය ඇසුරු කරගෙනමයි. මේ අනිත්‍ය වූ රූපය ඇසුරු කරගෙන යම් භාවනාවක් වැඩුණා නම් ඒ අනිත්‍ය වූ රූපේ ඇසුරෙන් සකස් වෙන පස්සේ නිත්‍ය වෙන්නේ නැහැ. ඒ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වෙන විඳීම් නිත්‍ය වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් සකස් වෙන සංඥා සංස්කාර විඥානියෝ නිත්‍ය වෙන්නේ නැහැ පින්වතුනි ඒ නිසාම අපි මේ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනානුවණ අපි මතු කරගත්තා පින්වතුනි සුන්දර වස්සානයකටයි ඔබ මේ පියවර තබන්නේ ඒ සුන්දර වස්සානයේදී පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම කුසල් ධර්මය වෙන ඒ සුන්දර මෛත්‍රී භාවනාවත් ඒ මෛත්‍රී භාවනාව තුළින් සුන්දර විදර්ශනාමය කුසලයක් ඔබ ජීවිතයට එකතු කරගන්න ඊළඟට පින්වතුනි ඔබ බුද්ධානුස්සතියට හිත යොමු කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් අනන්ත වූ ඥානයන් දෙස නුවණින් දකින්න පින්වතුනි එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලෙදී ඒ තමන්ට ලැබුණු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය අතහැරලා සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් දස පාරමී දම් පුරාගෙන මහ පොළවේ පසට වඩා සංස දන් දෙමින් මහ සාගරේ ජලයට වඩා රුධිරය දන් දෙමින් පින්වතුනි තමන් සතුව තිබූ යම් වස්තුවක් ධනයක් බිරිඳක් පුතෙක් දුවෙක් බිසවක් මේ සෑම දෙයක්ම දන් දෙමින් පින්වතුනි ඒ සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසා ආවා වූ ගමනේ බෝධිසත්වයින් වහන්සේ කළ ඒ අපිරිමිත වූ කැපවීම නුවණින් දකින්න අර මහා සාගරයේ ජලකඳ නුවණින් දකින්න මේ රාත්‍රියේ පින්වතුනි
ඒ මහා සාගරේ ජල කඳ කියන්න වෙන දෙයක් නෙමේ ඔබට මේ සුන්දර විදර්ශනාමය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ පූජා කළ අවුරුද්දරයමයි පිංගතුනි ඔබ දෙපා තබාගෙන තින මේ මහ පොළව දෙස බලන්න මේ මහ පොළවේ පස කියන්නේ වෙන දෙයක් නෙමේ පිංගතුනි ඔබට මේ උතුම් විදර්ශනාමය ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් බෙදලා දෙන්න කියලා දෙන්න බෝධිසත්වයින් වහන්සේ පිංගතුනි කැප කළා වූ පූජා කළා වූ Tamange මස්වල ශරීර මාංශවල පිංගතුනි සතර මහා ධාතුවේ අනිත්‍යභාවයමයි ඔබ මේ දෙපා තබාගෙන තිබෙන මහ පොළව ඒසා ප්‍රමාණෝ කැපවීම සම්භාරයක් කළා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය වලින් දකින්න පිංගතුනි ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් නුවණින් දකින්න ඒ අනන්ත වූ මහා කරුණා ගුණය නුවණින් දකින්න එම දකිමින් පිංතුනි බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගන්න මේ සුන්දර වස්සානේ ඇතෙක් බරට පිංතුනි කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින් ජීවිතයට එකතු කරගන්න ඒ සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දැකලා විදර්ශනා නුවණ ජීවිතයට එකතු කරගන්න මාර්ගය අපිට කියලා දුන්නේ අපේ ගුරුවරයා බවට පත්ුනේ කල්යාණ මිත්‍රයා බවට පත්ුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි පිංතුනි මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකය තුල සීලය පවතින්නේ දානය පවතින්නේ මෛත්‍රිය පවතින්නේ සමාධිය පවතින්නේ පිංතුනි ජනතාව මේවා තවමත් තමන්ගේ ජීවිත තුල පුහුණු කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි පිංතුනි ඒ නිසා ඔබ දකින්න මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකය තුල යම් සංහිඳීමක් තියෙනවා නම් ඒ සංහිඳීම තුල ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මානුෂ්‍ය ලෝකයේ තුල මේ මොහොතේ යම් සීලේ ශක්තියක් තියෙනවා නම් සීලාචාරකමක් සදාචාර ධර්මයන් මේ මොහොතේ යම් පමනකට හෝ රැකිලා තියෙනවා නම් ඒ තුලින් ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි පිංගතුනි මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකයේ තුල යම් දානේ ශක්තියක් ත්‍යාගේ ශක්තියක් ඔබ දකිනවා නම් ඒ තුලින් ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි පිංගතුනි මේ මොහොතේ මේ මානුෂ්‍ය ලෝකයේ තුල පංච නීවරණ තුනී උනා වූ සම්මා සමාධිමත් සිතක් තියෙනවා නම් ඒ තුලින් ඔබ දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි මේ සෑම ධර්මයක්ම සුන්දර බුදු ගුණයක්මයි පිංගතුනි දෙවෙනි ලෝක යුද්ධ ඉවර වෙලා තුන්වෙනි ලෝක යුද්ධයක් තාම ආවේ නැහැ පිංගතුනි ඒ සුන්දර අවස්ථාව අපි දකින්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් හැටියටමයි පිංගතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සුන්දර ධර්මයේ නිසාමයි මේ ලෝකේ මානුෂ්‍ය සමාජය තවමත් යම් පමනකට හෝ සීලයේ තුල ජීවත් වෙන්නේ ඒ නිසා මේ සෑම යහපත් ධර්මතාවයක් තුළින්ම බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න මේ සුන්දර වස්සානේ එළඹෙන සුම්මාසය තුල පිංගතුනි දවසට පැය කාලක් පැය භාගයක්වත් විවේකීව ඉන්න වෙලාවට අනේ බුදුරජාණන් වහන්සේ මෙවැනි ගුණයන්ගෙන් යුක්තයි කියන කාරණේ නුවණින් දකින්න ඒ සුන්දර බුදු ගුණයක් සිහියට නගා ගන්න පිංගතුනි දැන් ඔබ බුද්ධානුස්සතිය තුල ශක්තිමත් වෙලා තියෙන්නේ නිරතුරුවම ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිපත් කරන කෙනෙක් ඒ නිසාම ඔබේ සිත බුද්ධානුස්සතියෙන් ඍජුව පිහිටලා තියෙනවා බුද්ධානුස්සතිය තුල සිත බැසගෙනයි තියෙන්නේ ඔබ නිරතුරුව බුද්ධානුස්සතිය සිහිපත් කළොත් පිංගතුනි ඔබ මේ විදර්ශනාමය රාත්‍රියේදී ඔබ තව මොහොතකින් නිින්දට යන්න පුළුවන් ඒ නිින්දට යන රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගන්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගන්න පිංගතුනි අර පටාචාරාව කිසා ගෝතමි ඒ අහිංසකාවියන්ට පිංගතුනි ධර්මයේ අර්ථයන් සාක්ෂාත් කර දුන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සිහියට නගා ගන්න සිහියට නගාගෙන බුද්ධානුස්සතියෙන් හිත පුරෝ ගන්න පිංගතුනි ඒ බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් දැන් ඔබ
බුද්ධානුස්සතිය විදර්ශනානුවණින් දකින්න ඔබ කොහොමද බුද්ධානුස්සතිය විදර්ශනානුවණින් දකින්නේ පින්තුනි මේ විදර්ශනා රාත්‍රියේදී ඔබ බුදුරජාණන් වහන්සේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් දැකීම උදෙසා උපයෝගී කරගත යුතු නැහැ ඔබ බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත යුත්තේ ඔබේ භව නිරෝධයේ උදෙසාමයි පින්තුනි එනිසා බුද්ධානුස්සතියෙන් සමාධිමත් වුණා වූ සිත අපතේ හරින්න එපා ඒ සිත විදර්ශනා නුවණ උදෙසා මතු කරගන්න බුදුරජාණන් වහන්සේ තුලින් බුද්ධානුස්සතිය තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරන්න පිණතුනි දැන් බුදුරජාණන් වහන්සේ කෙරේ අපමණ පැහැදීමෙන් ඔබ ජීවත් වෙන්නේ අනේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනේ මේ උත්තරීතර ගුණයන්ගෙන් යුක්තයි කියන ආස්වාදයේ තුලයි ඔබ දැන් ඉන්නේ පිණතුනි ඒ ආස්වාදයේ ඇත්ත මොහොතක් දකින්න බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් පිණතුනි ඔබ දැන් සතර සරිපත්තානේ මතු කරගන්නයි යන්නේ ඔබ කලබල වෙන්න අවශ්‍ය නැහැ ඔබ එරමිනිය ගොතාගෙන කය ඍජුව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ම නැහැ ඔබ වාඩි වෙලා ඉන්න පුටුව මත ඉඳන් ඔබ හාන්සි වෙලා ඉන්න ඔය සයනය මත ඉඳන් ඔබ මොහොතක් මේ වැඩුණා වූ බුද්ධානුස්සතිය විදර්ශනාමය බුද්ධානුස්සතිය බවට පත් කරගන්න ඔබ දැස් පියාගෙන පින්වතුනි මොහොතක් නුවණින් දකින්න මේ බුද්ධානුස්සතිය වැඩුණේ රූපය ඇසුරු කරගෙනමයි හිතන්න ඔබ තුල බුද්ධානුස්සතිය වැඩුණේ කුමක් ඇසුරෙන්ද පින්වතුනි ඔබේම රූපය ඇසුරෙන් ඔබේම රූපය ඇසුරෙන් බුද්ධානුස්සතිය වැඩුණේ බුදුරජාණන් වහන්සේගේ රූපය මුල් කරගෙන දැස් පියාගෙන ඔබේ අධ්‍යාත්මික රූපයත් බුදුරජාණන් වහන්සේ කියන බාහිර රූපයත් කායානුපස්සනාවෙන් දකින්න පිණතුනි ඔබ දැස් පියාගෙන ඔබේ රූප කුණුපයක් හැටියට දකින්න කෙසලොම් නිය සම්දත් මස්සට නහර මේක කොටස් 32කට ගලවලා දකින්න පිණතුනි මම මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී භාවනාවේදී ඊළඟට ඔබේ රූපය සතර මහා ධාතුවක් හැටියට මරණානුස්සතියක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මේ කායානුපස්සනාවෙන් කැමැති ආකාරයෙන් දකින්න පිංගතුනි දැස් පියාගෙන ඔබේ රූපය අට්ටික සංඥාවෙන් දකින්න මනසින් මේ මස ගලවලා අයින් කරලා දාන්න මස ගලවලා අයින් කරද්දී ඉතුරුුනේ ඇට සැකිල්ල විතරක්මයි පිංගතුනි ඒ අට්ටික සංඥාව දෙස නුවණින් දකින්න මේ අට්ටික සංඥාව තුල මම කියලා කෙනෙක් ඉන්නවද මගේ කියලා දෙයක් තියෙනවද මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද ඒ ආත්මය තුල මම ඉන්නවද මේ අට්ටික සංඥාව තුල සැප වූද නිත්‍ය වූද සුභ වූද ස්ථිර වූද යක් තියෙනවද නැහැ පින්තුනි මනසින් දකින්න මේ අට්ටික සංඥාවත් කෑලි කැඩිලා කුඩු වෙලා මහ පොළවේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න අන්න බුද්ධානුස්සතියෙන් සමාධිමත් වූ සිතෙන් ඔබ කායානුපස්සනාව මතු කරනවා පින්නතුනි ඔබේ අධ්‍යාත්මික රූපය කෙරේ ඊළඟට බුද්ධානුස්සතියට මුල්ුණා වූ බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් කායානුපස්සනාව මතු කරන්න අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සුන්දර රූපකාය සිහියට නගා ගන්න පින්නතුනි ඒ රූපකාය දෙතිස් කුණුපයක් හැටියට දකින්න ඒ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් එකින් එක වෙන්කොට දකින්න මේ එකම සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් තුලවත් බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් හිටියද පින්නතුනි මමයේ මගේ ආත්මය කියලා දෙයක් තිබ්බද අනිත්‍ය වූ රූපස්කන්ධයක් පමණක්මයි පින්නතුනි ඒ අනිත්‍ය වූ රූපස්කන්ධය එදා පිරිනිවන් මංචකේ පින්නතුනි බාහිර සතර මහා ධාතුවටම මුහු වෙලා ගියා බුදුරජාණන් වහන්සේගේ රූපකාය පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුව හැටියට නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේගේ රූපකාය සතර මහා ධාතුවක් හැටියට දකින්න බය වෙන්නේ පාපින් තුනි ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් සී සද්ධර්මයේ දකින්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් සැබවින්ම බුදුරජාණන් වහන්සේ දකින්න අවශ්‍ය නම් දැස් පියාගෙන නුවණින් දකින්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ රූපකාය පඨවි ආපෝ
තේජෝ වායෝ ගොඩවල් හතරට වෙන් කරන්න ඔබ මනසින් වෙන් කරන්න බුදුරජාණන් වහන්සේගේ සම්මස්සට නහර මේ කෙස් ලොම් මේ සියලුම පටවිය තද ස්වභාවයෙන් යුක්ත දේ පටවි ගොඩට එකතු කරන්න ශරීරේ ද්‍රව ස්වභාවයට යුක්ත දේ ආපෝ ගොඩට එකතු කරන්න ශරීරේ තේජෝ ස්වභාවය තේජෝ ගොඩට වායු ස්වභාවය වායෝ ගොඩක් හැටියට දකින්න පිංගතුනි දෙසිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ භාග්‍යවතුන් වහන්සේගේ රූපය පිංගතුනි සතර මහා ධාතුවක් හැටියට දැන් ඔබ වෙන් කළා ඔබ බලන්නේ පඨවි ධාතුව තුල බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද බුදුරජාණන් වහන්සේගේ රූපය තුලින් ඔබ මතු කරලා ගත්තේ පඨවි ධාතුව තුල මමය මගේ මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද පිනතුනි ඒ ආපෝ ධාතුව තුල තේජෝ ධාතුව තුල වායෝ ධාතුව තුල බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඔබ දකින්නවද පිනතුනි අනිත්‍ය වූ සතර මහා ධාතුවක් පමණක්මයි පිනතුනි ඒ අනිත්‍ය වූ සතර මහා ධාතුව පිරිනිවන් මංචකේ බාහිර සතර මහා ධාතුවටම මුහු වෙලා ගියා පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා පින්නතුනි සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මේ ලැබුවා වූ සුන්දර ධර්මාබෝධයත් මේ ලැබුවා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පින්නතුනි පිරිනිවන් මංචකේදී බාහිර සතර මහා ධාතුවට මුහුණා පිරිනිවන් මංචකේදී මරණානුස්සතියක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය වූ ඉරියව් පැවැත් වූ කය පිංගතුනි පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත්ුනේ බුදුරජාණන් වහන්සේගේ බාහිරයේ රූපය තුලින් ඔබ දැන් කායානුපස්සනාව මතු කළා බුද්ධානුස්සතිය තුලින් කායානුපස්සනාව මතු කරගත්තා මුලින් ඔබේ අධ්‍යාත්මික රූපය කායානුපස්සනාවෙන් දැක්කා දෙවනුව ඔබ බුද්ධානුස්සතියට මුල්ුණා වූ බාහිර රූපය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඔබ කායානුපස්සනාවෙන් දැක්කා පිංගතුනි මේ සුන්දර විදර්ශනාත්මක රාත්‍රියේදී ඔබ මොහොතක් හෝ බුදුරජාණන් වහන්සේගේ රූපකාය කායානුපස්සනාවෙන් දැක්කනම් මොහොතක් හෝ ඔබට සිතුවිල්ලක් සකස් වුණානම් අනේ බුදුරජාණන් වහන්සේගේ මේ රූපයත් අනිත්‍ය වූ සතර මහා ධාතුවක් කියලා අනිත්‍ය වූ දෙතිස් කුණුපයක් කියලා අනිත්‍ය වූ මරණාංශතියක් කියලා අනිත්‍ය වූ ඉරියව් පැවත් වූ කයක් කියලා අනිත්‍ය වූ වාට්ටික සංඥාවක් කියලා පිංගතුනි මේ විදර්ශනා මේ රාත්‍රියේදී ඔබ ජීවමාන බුදුරජාණන් වහන්සේ මොහොතක් දැක්ක වෙනවා ජීවමාන උතුම් ධර්ම විනය මොහොතක් ඔබ දැක්ක වෙනවා පිංගතුනි ඊළඟට ඔබ බුද්ධානුස්සතිය තුලින් වේදනානුපස්සනාව මතු කරගන්න ඔබ බුද්ධානුස්සතියේදී බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් ගැන මෙනෙහි කළා අනන්ත වූ ගුණයන් ගැන සිහිපත් කළා බුදුරජාණන් වහන්සේට මනසින් සාදු සාදු කියලා සාදුකාර දුන්නා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරේ ආස්වාදයක් ඇති වුණා පින්වතුනි මේ සෑම සැප වේදනාවක්ම නිත්‍ය වූ විදීමක් නෙමේ පින්නතුනේ බුද්ධානුස්සතිය වැඩිමේදී ඔබ තුළ යම් උපේක්ෂා විදීමක් ඇති වුණා නම් ඒ සෑම උපේක්ෂා විදීමක්ම නිත්‍ය වූ විදීමක් නෙමේ පින්නතුනේ ඔබ බුද්ධානුස්සතිය වැඩිමේදී පංච නීවරණයන් නිසා ඔබට දුක් වේදනාවක් ඇති වුණා නම් ඒ දුක් වේදනාව නිත්‍ය වූ විදීමක් නෙමේ පින්නතුනේ එනිසා දැස් දෙක පියාගෙන මොහොතක් පිංගතුනි ඔබ මේ විදර්ශනාමය රාත්‍රියට ගොඩ වෙච්ච වෙලාවේ ඉඳන් මේ මොහොත දක්වා ඔබ තුල සකස් වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විදීමක්ම අනිත්‍යයි කියලා දකින්න ඔබට මතකද ඔබ වෙලාව බැලුවා තාම හතට නැහැ තව හතට විනාඩි පහක් තියෙනවා තව විනාඩි දෙකක් තියෙනවා මේ එකම සිතුවිල්ලක්වත් මේ සෑම විඳීමක්ම පිංගතුනි නිරතුරුවම අනිත්‍ය භාවයට පත් වෙලා ගියා ඔබ මේ විදර්ශනාමය රාත්‍රිය
අසන්න යම් සැප වේදනාවකින් පසු උනාද පිංගතුනි දවසකට දෙකකට තුනකට හතරකට පහකට පෙර ආතුව පටන් ඒ සෑම සැප වේදනාවක්ම දැන් වෙනස් වෙලා ගියා පිංගතුනි දැස් දෙක පියාගෙන මේ විදර්ශනා මේ රාත්‍රියේදී ඔබේ ජීවිත කාලය පුරාවට සකස් වුණා වූ බුදුරජාණන් වහන්සේ නිසා බුදු ගුණයන් නිසා සකස්ුණා වූ සෑම සැප වේදනාවක්ම අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න ඊළඟට ඔබ චිත්තානුපස්සනාවට එන්න පින්තුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කළේ සිතුවිලි ඇසුරෙන්මයි ඒ සකස්ුණා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍ය නෑ පින්තුනි බුදුරජාණන් වහන්සේගෙන අපි බුද්ධිය වඩද්දී අපේ සිතට නැගුණා වූ සෑම සිතුවිල්ලක්ම පින්තුනි වෙනස් වෙලා ගියා අනිත්‍යභාවයට පත් වුණා දැස් පියාගෙන දකින්න පුංචි කාලේ අපේ අම්මා අපේ අතින් අල්ලලා අනේ අපි බුත් වන්දනාව කරන තැනට එක්කන් ගිහිල්ලා බුදු සාදුට මල් වට්ටියක් පූජා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ රූපය දැකලා සැප වේදනාවක් අපි ඇති කරගත්තද පුංචි කාලේ අපිව පන්සලේ බුදුමැදුරට එක්කන් ගිහිල්ලා පුතේ මේ බුදු සාදුයි කියලා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සුන්දර බුද්ධ රූපය අපිට පෙන්වද්දී ඒ ඇති වුණා වූ සැප වේදනාවන් නිත්‍ය උනේ නෑ පින්වතුනි වෙනස් වෙලා ගියා ඒවා අනිත්‍ය වෙලා ගියා සංස්කාරයන් රැස් කරලා දීලා ඒ සංස්කාරයොත් වෙනස් වෙලා ගියා පින්වතුනි ඒ සෑම සිතුවිල්ලක්ම බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුලින් බුද්ධානුස්සතිය වැඩීම තුලින් අපි තුල ඇති වුණ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා පින්නතුනි අනිත්‍යභාවයට පත් වෙලා ගියා අන්න බුදුරජාණන් වහන්සේ තුලින් අපි චිත්තානුපස්සනාව මතු කර ගන්නවා ඊළඟට බුද්ධානුස්සතිය තුලින් ධම්මානුපස්සනාව මතු කර ගන්න බුදුරජාණන් වහන්සේගේ උපත ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ධර්මතාවයක් මේ සෑම ධර්මතාවයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් පින්නතුනි මේ සියලු ධර්මතාවයෝ අනිත්‍ය වෙලා අනාගතේ අබුද්ධෝත්පාද කාල උපදිනවා ඒ අබුද්ධෝත්පාද කාලත් අනිත්‍ය වෙලා ආයමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා පින්තුනි මේ සෑම ධර්මතාවයක්ම ධම්මානුපස්සනාවෙන් දකින්න බුද්ධානුස්සතිය ජීවිතයට එකතු කරගෙන ඔබේ අධ්‍යාත්මික රූපය තුල සකස් වෙන ඒ වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට අදාළ ධර්මතාවයන් ඔබ විදර්ශනා නුවණින් දකිනවා වගේම පින්තුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බාහිර රූපයක් නිරතුරුවම ඒ බාහිර රූපය නිසා සකස් වුණා වූ වේ සැප දුක් උපේක්ෂා විඳීමේ සකස් වෙනා වූ සෑම සිතුවිලිමේ ධර්මතාවයන් ඔබ විදර්ශනාමය සිතෙන් දකිද්දී බුද්ධානුස්සතිය තුලින් ඔබ සතර සටිපට්ඨානය මතු කරගත්තා වෙනවා පින්වතුනි මේ මොහොතේ අපි මේ සුන්දර රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න ඒ වගේම මේ අදින් ලබන්නා වූ මේ සුන්දර වස්සානය විදර්ශනාමය වස්සානයක් බවට පත් කරගන්න පින්වතුනි අපිට ලැබිලා තියෙන කාලයට අදාළව අපි මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනා නුවණ මතු කර ගන්න ආකාරය ඒ වගේම බුද්ධානුස්සතිය තුළින් විදර්ශනා නුවණ සතර සටිපට්ඨාන ධර්මයන් මතු කර ගන්න ආකාරය පින්වතුන්ලාට සිහිපත් කළ දුන්නා ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න නිරේතුරුව පින්වතුනි මේ ලැබුවා වූ සුන්දර විදර්ශනාමය රාත්‍රියේදී අපි විසින් ජීවිතයට එකතු කරගත්තා වූ ඒ විදර්ශනාමය ධර්මයන් නැවත නැවත පුහුණු කරලා විශේෂයෙන්ම මේ වස්තු මාසය තුල ඔබේ ජීවිතයට එකතු කරගෙන මේ මොහොතේ සමස්ත ලෝකයටම පිඟතුණි මේ විපාක දෙන මේ බලවත් අකුසල් සංස්කාරයන් යටපත් කරගෙන අපි කුසලයෙන් නැගී සිටීමට විදර්ශනාමය කුසලයෙන් නැගී සිටීමට මේ විදර්ශනාමය ධර්මයන් පිඟතුල්ලාට උත්තම ශක්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.